2022 පන්දුවර 20 ලෝක කුසලානය සඳහා තවත් මාස 7ක් පමණක් ඉතිරිව තිබෙදී ශ්‍රී ලංකා කණ්ඩායම තීරණාත්මක තරගාවලි දෙකක් පසුගියදා නිමා කළේ මෙරට ක්‍රිකට් ගැන යලි සිතන්නට බොහෝ දේ ඉතිරි කරමින් ලෝක කුසලානයේ පෙර සූදානමක් ලෙසින් ඔස්ට්‍රේලියාවට ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවර 20 තරඟ පහෙන් 4කම පරාජයන් වැළඳ ගනිද්දී ඉන් අනතුරු වෙළඹුණු ඉන්දියා තරගාවලියේදීද තරඟ තුනට බිඳුවක අවමන් සහගත තරගාවලි පරාජයකට මුහුණ දුන්නා. අදාළ කාලසීමාව තුළ ශ්‍රී ලංකා කණ්ඩායම ජාත්‍යන්තර පන්දුවර 20 ක්‍රිකට් තරඟ 28කදී තරඟ 19ක් පරාජය වුණේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ තරම ලොවට කියාපාමින් ප්‍රමෝද්දී වික්‍රමසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව පත්ව වසරකටත් වඩා අඩු කාලයකදී ශ්‍රී ලංකා පන්දුවර 20 කණ්ඩායමට ආදේශ කළ ක්‍රීඩකින් සංඛ්‍යාව 35ක් ඇතැම් ක්‍රීඩකින් වත්මන් තේරීම් කමිටුවේ ගිලටීනියට හසු වෙද්දී හිතුමනාපයට ක්‍රීඩකින් ආදේශ කරමින් කණ්ඩායමේ රිද්මය බිඳදමන්නටත් ඔවුන් කටයුතු කළා. දේශීය තරඟ ආකෘතියේ සංශෝධනයක් සිදු විය යුතු බව දැන් වසර ගණනාවක් තිස්සේ මාධ්‍ය ඉදිරියේ පමණක් කඩගා කියන ක්‍රිකට් තාක්ෂණික කමිටු නිලධාරීන් සහ තේරීම් කමිටුව සිදු කළේ එල්පීඑල් සහ දේශීය තරඟයකදී දස්කම් දැක්වූ පමණින් නවක ක්‍රීඩකින් බුර්ත පිටින් කිසිදු සැලසුමකින් තොරව ජාතික කණ්ඩායමට ආදේශ කිරීමයි. එසේ පැමිණි බහුතරය ක්‍රීඩකින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අන්ත අසරණ වූ ආකාරය පසුගිය තරගාවලි දෙකෙහිදීම මොනවට දක්නට ලැබුණා. IPL ඇතුළුව ලොව අනෙකුත් ප්‍රමුඛ පෙළේ ප්‍රීමියර් ලීග් තරගාවලි සඳහා වර්තමාන ජගත් ක්‍රිකට් පිටියේ සිටින හොඳම ක්‍රීඩකින් සහභාගී කරගන්නට එම රටවල් නිරන්තරයෙන් කටයුතු කළා. ඒ හරහා සිය රටේ තරුණ ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර තරඟ රටාවේ අත්දැකීම් ලබා ගන්නට හැකිවීම නිසා දස්කම් වලින් පරිපූර්ණ වූ තරුණ ක්‍රීඩකින් පිරිසක් පෙළගස්සා ගන්නට එම රටවල ක්‍රිකට් ආයතනයන්ට හැකි වුණා. නමුත් ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය සඳහා එකරකත් ක්‍රීඩකින් අතර බහුතරය ක්‍රිකට් පිටියෙන් සමුගත් විදෙස් ක්‍රීඩකින්ගෙන් සහ ක්‍රිකට් ආයතන බලධාරීන්ගේ හිතවත් ක්‍රීඩකින්ගෙන් සමන්විත වුණා. එවන් තරගාවලියකදී දස්කම් දක්වන ක්‍රීඩකින් මත පමණක් පදනම්ව මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය පිළිබඳ සැලසුම් සකස් කරන්නට තරම් මෙරට ක්‍රිකට් ප්‍රවීණයින් කටයුතු කිරීම කෙතරම් හාස්‍යයට කරුණක්ද. ප්‍රමෝද්දී වික්‍රමසිංහගේ තේරීම් කමිටුවෙන් ටෙස්ට් තරඟ 6ක් වෙනුවෙන් ක්‍රීඩකින් 17 දෙනෙකු ආදේශ වෙද්දී එක් දින තරඟ 18ක් වෙනුවෙන් ක්‍රීඩකින් 36 දෙනෙකු ආදේශ කර තිබෙනවා. ඒ අනුව සමස්තයක් ලෙස ගත් කල නව තේරීම් කමිටුව යටතේ ජගත් ක්‍රිකට් තරඟ 52ක් වෙනුවෙන් අත්දා බැලූ ක්‍රීඩකින් සංඛ්‍යාව 88ක්. ශ්‍රී ලංකා ජාතික සංචිතයන් තෝරද්දී සහ කණ්ඩායමක අවසන් ක්‍රීඩකින් 11 දෙනා තෝරද්දී නායකයාට ඇහුම් කන් දීමකින් තොරව අත්නොමතික ලෙස කටයුතු කරන බවට වත්මන් තේරීම් කමිටුවට චෝදනා එල්ලවන්නේ ඒ අතරතුරයි. ඉතිහාසයේ වැඩිම ක්‍රීඩක අත්දා බැලීමේ ලෝක වාර්තාව කරා ප්‍රමෝද්දී වික්‍රමසිංහගේ තේරීම් කමිටුව ගමන් ගනිද්දී ජාතික තේරීම් ප්‍රතිපත්තියකට අනුව මෙරට ක්‍රිකට් ක්‍රීඩකින් තෝරා ගන්නට හැකි සමතෙකු තේරීම් කමිටුවට පත්වන තෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ සංක්‍රාන්ති සමයේ බාලගිරි දෝෂය අද නොව හෙටත් පවතිනු නොඅනුමානයි.